මේ වෙද්දී අපි සමාජවාදී තරුණ සංගමයත් ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී තරුණ සංවිධාන සියල්ලම එකතු කරගෙන එක පැත්තකින් ආණ්ඩුව බලහත්කාරී ලෙස සම්මත කරගෙන තියෙන ඔන්ලයින් මර්ධන පනතත් ඒ වගේම ආණ්ඩුව නැවත ගේන්න හදන ඒටියකටත් විරුද්ධව විරෝධය සහ අකුලා ගැනීමට වෙච්ච මැදිහත් වීම තමයි අපි මේ කරමින් ඉන්නේ ඔබ දන්නවා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහටත් ඒ වගේම රාජපක්ෂලටත් දේශපාලන වශයෙන් පැහැදිලි ලෙස සොහොන් ලකුණු පේන්න පටන් අරගෙන තියෙනවා ඒක නිසා මීට පෙර සංවිධානාත්මක ව්‍යාපාර තමයි ඔවුන්ට විරුද්ධව අරගල කරේ උද්ඝෝෂණ කරේ මැදිහත් උනේ දැන් එහෙම නෙමෙයි දැන් එස් එම් චන්දසේකරලට අඩුමතරමේ බඩුවක් බෙදන්න බෑ මිනිස්සු දැන් එලෝනෝ බදුල්ලේ අර කඳ මහත ඉන්න ඇමතිට දැන් ගිහිලා නායකයත් මිනිස්සුන්ට බඩු බෙදන්න බෑ ඒ විතරක් නෙමෙයි අටුමතරමේ දැන් යුක්තිය මෙහෙම කියලා ඔය මෑර දේශබන්දුල මැදිහත් වෙමින් ඉන්න අද පොලිසියට මේ රටේ ජනතාව පිළිකුල් ලෙස ප්‍රතික්ෂේප කරන්න පටන් අරගෙන තිනවා මීට සතියකට පෙර ගත්තොත් එම යාපනේ P2 කියලා කියන ඒ බයිසිකල් දාවන තරඟේ 40න් පහල ඉන්න ඒ දාවන තරඟේ ඒ දෙවනි ස්ථානය ගත තරුණයා එයා IT ඉංජිනේර කෙනෙක් ඒ IT ඉංජිනේර තරුණයා ඒ අජිත් රෝහණගේ මේ සහතික ගන්න එක ප්‍රතික්ෂේප කරා ඒ විතරක් නෙමෙයි අද රනිල්ට අඩුම තරමේ ගමකට ගිහිල්ලා උත්සවයක් කරන්න බෑ මිනිස්සු ඇවිල්ලා හූ කියනවා ඒ නිසා මොකද්ද මේ தත්ත්වය ඒක නිසා ඒක තමයි දැන් ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් සොහොන් ලකුණු පේන්න පටන් අරගෙන තියෙන්නේ ඒක නිසා දැන් ඒගොල්ලෝ හිතනවා මේ සොහොනට යන්න පෙර දේශපාලන වශයෙන් සොහොනට යන්න පෙර ඒගොල්ලෝ කල්පනා කරනවා බලහත්කාරීව අටවගෙන තියෙන පාර්ලිමේන්තුවේ ජන මතයක් නැති ජන බලයක් නැති බොරු පාර්ලිමේන්තුවේ ඇතුළට අනපනත් ගෙනල්ලා දැන් ජනතාව මර්ධනය කළා තව කාලයක් මේක ඇතුළේ ඉන්න කොහොමද කියලා නමුත් අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට ඔయిత වඩා අනපනත් ගෙනවත් එකක්වත් මේ රටේ ජනතාව ගණන් ගන්නේ නැහැ ඒක නිසා ඔන්ලයින් මර්ධන පනත ඉතාමත් බලහත්කාරී ලෙස සම්මත කරගත්තා අද දැන් කතානායකට විරුද්ධව දැන් නඩු දාලා තියෙනවා ශේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා සා අධිකරණයේ කියන දේවත් අපි කියන්නේ වැත්තක දාන්නකෝ අධිකරණ ශේෂ්ඨාධිකරණයේ කියන දේවත් මුන් ගණන් ගන්න නැතුව පාර්ලිමේන්තුවේ රිලා නැටුන් නටන්න පටන් අරගෙන තියෙනවා ඒ කළ ජනතාවගේ විරෝධය එනවා ඒ ආයතන වලින් විරෝධය එනවා ඒ විරෝධයේදී දැන් කියනවා කැබිනට් එකේ ගිහිල්ලා දැන් මේක සංශෝධනය කරන්න ඕන කියලා අපි රනිල්ටයි රාජපක්ෂරයි ඉරාන්ලටයි අපි ඔක්කොටම කියනවා සංශෝධනය එපා මේක අපි කියන්නේ වහම අකුලන්න ඒ නිසා ඕගල්ලන්ට අයිතියක් නැහැ මේවා තව තව හදන්න සව් මේක දඬුවම් ලබන්න ඕනේ ඔබ මේ රට විනාශ කරේ ඔබ ඒ නිසා මේකට මේ මැදිහත් වීම කරන්න ඉඩ දෙන්න ඕනේ ඒ නිසා මේවා අකුලන්න ඕනකම තියෙනවා ඒ නිසා දැන් ශේෂ්ඨාධිකරණයට ගොනු කළා දැන් ආයි නැවත තස්ත මර්ධන පනත නැත්නම් AT එක නැවත පාර්ලිමේන්තුවට ගේන්න යනවා ඒ නිසා අපි ජනතාවට කියනවා නිහඬව බලන් ඉන්න එපා මේ ජනතාවගේ ප්‍රතිඵලය තමයි මේ 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 රනිල්ලට රාජපක්ෂට සොහොන් ලකුණු ගේන්න පටන් අරගෙන තියෙන්නේ ඒක නිසා දැන් ජනතාව නැගිටින්න පටන් අරන් තියෙන්නේ අපි කියනවා බය වෙන්න එපා මොන අනපනත් ගෙනවත් ඕව මහ ජනතාව ඉස්සරහ ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ අපි සාමූහිකව මේ රටේ ජනතාවත් එක්ක මේ සාදා අසාධාරණ ලෙසගෙන අනපනත් සියල්ලම අපි උල්ලංඝනය කරනවා ජනතාවත් එක්ක අපි පෙරට එනවා ඒක නිසා රනිල්ලට රාජපක්ෂලාට කියනවා වහාම සංශෝධනය එපා මේක අකුලන්න මේක අකුලලා ඕගොල්ලෝ යන්න කියන එක තමයි අපි කරන්නේ ඒ වෙනුවෙන් තමයි තරුණයොත් ප්‍රගතිශීලී ජනතාවත් අපි මේ පෙළගස්සමින් ඉන්නේ